උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. අපි දන්නවා අපේ රටේ රෝගීන් වාර්තා වුණේ 313ක් අවසාන වශයෙන් අප්‍රේල් 30 තමයි අපේ රට තුලින් පොකුරු ඇතුලේ වාර්තා වුණු රෝගීන් සිටියේ. දැන් පසුගිය සති 7ක් මුළුල්ලේ ඒ කියන්නේ රෝගිය ගැන අපි කතා කරනවා නම් බීජ ඖෂණ සමය ඒ කියන්නේ රෝග ලක්ෂණ මතුවෙන්න රෝගය ශරීරයට ඇතුළු වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න යන කාලය ඒ වගේ කාල වකවානු තුනක් මේ වන විට පහු කරලා තියෙනවා. ඒකට අපිට පැහැදිලිව කියන්න පුළුවන් වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙන ආකාරයක් තමයි අපි දකින්නේ අපේ රට තුල. දැන් මේ වන විට නැවත අපිට විස බීජයක් රටට ඇතුල් වෙන්න ඉඩකඩ තියෙනවා. අපි දන්නවා අපේ අවට රටවල් වල ඒ වගේම අපි නිරන්තරයෙන් සම්බදතා පවත්වන රටවල් වල මේ රෝගය විශාල වශයෙන් පැතිරී යනවා. ඒ වගේම අපි පිටරටින් අපේ ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සිදු කරනවා. ඉතින් ඒ අය අතරත් අපිට වරින් වර මේ රෝගයට ආසාදිත වූවන් හමු වෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවකදී මේ විස බීජය කිසියම් හෝ ආකාරයකින් සමාජගත වීම සිදුව හොත් නැවතත් මේ තත්ත්වය පෙරදාසේම කලින් වගේම ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තමයි අපි පාලනය කරගත යුත්තේ. ඒ අනුව තමයි අපි තව දුරටත් සෞඛ්‍ය ක්‍රමානුකූල දිවි පෙවත දිගින් දිගටම තරයේ අවධාරණය කරන්නේ මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට. ඉතින් අපිට මේ වන විට ආසාදිතයන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පමණයි. නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින්නේ 95%ක්ම ඊටත් වඩා ප්‍රමාණයක් සිටින්නේ පිටරටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්. ඉතා සුළු ප්‍රමාණයක් නාවික හමුදාවේ තවදුරටත් සිටිනවා. එය මේ සතිය අවසානයේ එයත් බොහෝ දෙනාට නිවෙස් කරා යාමට හැකි වේවි. මෙහිදී අපි මතක තබා ගත යුත්තේ අපේ රටේ රට තුල සම්ප්‍රේෂණය වීමක් මේ අවස්ථාවේදී අපි දකින්නේ නැහැ.